2019 අවුරුද්දේ ප්‍රතිකරුවක් ජාත්‍යන්තර එක් දින තරගයක ලබා ගන්න පළවෙනි ශතකයේ හිමිකාරයා තමයි මාටින් ගප්ටිල්. ගප්ටිල් මේ නිමේ පන්දු 139 කදී ලකුණු 138ක් ලබා ගන්න සමත් වෙනවා. තරගයෙන් පස්සේ මේ නිම ගැන ගප්ටිල් කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම මම ආබාධයක් නිසා කාලයක් කණ්ඩායමේ නැතුව ඉඳලා තමයි කණ්ඩායමට එන්නේ. එහෙම ඇවිල්ලා පළවෙනි ඉනිමේම ශතකයක් ගන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ශතකයක් ගත්තා තමන්ගේ තාත්තා මේ වෙලාවේ හිටියනම් මේ ඉනිමේ මොනවා හරි අඩුපාඩුවක් කියයි කියලා තමයි ගප්ටිල් කියන්නේ. ගප්ටිල්ගේ තාත්තා ඒ කියන්නේ පීටර් ගප්ටිල් 2017 අවුරුද්දේ අගෝස්තු මාසයේ මෙලව හැර යනවා. මේගේ තාත්තා ගැන තමයි ගප්ටිල් මේ විදිහට කියලා තියෙන්නේ. මට හිටපු හොඳම රසිකයා වගේම විවේචකයාත් මගේ තාත්තා. එයා හිටියනම් මේ ඉනිම බලලා සතුටු වෙයි. හැබැයි යා මේ ඉනිමේ තියෙන අඩුපාඩු ටික ගැන තමයි මට වැඩියෙන් කියන්නේ. තරගයේ තිබුණු සැලසුම ගැන ගප්ටිල් කියලා තිබුණේ මෙහෙම කතාවක්. අපි ආවේ හැම පන්දුවකටම වේගයෙන් පහර දීලා ලකුණු ගන්න හිතාගෙන නෙවෙයි. පළවෙනි ඕවර 10 ඩොට් බෝල් නැතුව සෙල්ලම් කරන්න හිතාගෙන. ඒ වගේම දුර්වල පන්දු ආවම අපි ලොකු පහරවල් වලට ගියා. ඉනිමේ මැද ලංකාවේ පන්දු යවන්නන්ට ලකුණු ගන්න අමාරු වුණා. එතෙන්දී අපේ පැත්තට පොඩි පීඩනයක් ආවා. ගොඩක් කාලවට අපේ ඉනිම සාර්ථකුනේ හොඳ සම්බන්ධතාවයක. කේන් එක මම හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. ඊට පස්සේ ටේලර් එක්කත් ලොකු පාර්ට්නර්ෂිප් එකක් තියාගන්න පුළුවන් වුණා. මේ විදිහට තමයි අපේ ඉනිම ගොඩ නැගුණේ. ඉනිම අවසානයේ පන්දු 13කින් ලකුණු 47ක් ගත්ත නීෂම්ගේ ප්‍රහාරය ගැනයි නීෂම්ගේ පන්දු යවීම ගැනයි ගප්ටිල් කිව්වේ මෙහෙම කතාවක්. ජිමි අන්තිමට ගහපු විදිය එක්ක තමයි අපිට ලකුණු 350ට යන්න පුළුවන් වුණේ. ඇත්තට මේක හොඳ ප්‍රහාරයක්. නීෂම් පන්දු යවපු විදියත් අපිට ගොඩක් වැදගත් වුණා. ඇත්තටම කියනවා නම් නීෂම් මේ විදියට පන්දු යවනවා මම ගොඩක් කාලෙකින් දැකලා තිබුණේ නැහැ. ඒ විදිහේ තුන් ඉරියව් දක්ෂතාවයක් කණ්ඩායමට ලොකු වාසියක්. ওই විදියට තමයි තිසරට පහර දීපු නීෂම් ගැනත් තාත්තා ගැනත් ගප්ටිල් තරගයෙන් පස්සේ කියලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.